ලැකුතේ නැවත අපි ක්‍රීඩාවක් කරන්න හදන්නේ ලෑස්ති වෙනවද ක්‍රීඩාවක් කරන්න හොඳයි නැක්ටින් ලෑස්ති හරි එහෙනම් ඔන්න ක්‍රීඩාවක් කරන්න යන්නේ අවධානයෙන් සවන් දෙන්න ඕනේ ඉක්මනටම මේ මම කියන දේ කරන්න ඕනේ මොකද හරි දැන් ඔන්න හිටගෙන ඉන්නේ අපි හිටගෙන ඉන්නේ මේ ඉදිරියට පියවර දෙකක් එන්න ඉදිරියට පියවර දෙකක් එන්න පියවර දෙකක් පියවර දාන්න පියවර දෙකක් කුඩු පෙරලගෙන ඉන්න එපා හොඳේ දෙස් පෙරලගෙන සබේ පහත් තමන්නේපා මේ කැමරේ පහත් තමන්න දකුණු අත ඔසවන්න දැන්
හරි. හොඳයි පහක් දමන්න. ආ දැන් ඔන්න මෙන්න මේක හොඳට කරන්න. තමන් ඉන්න හරි කෙලින් වම් පැත්තට හැරෙන්න. වම් පැත්තට හැරෙන්න. ඔය ඔක්කොම කියන්න. වම් පැත්තට හැරෙන්න. ඔව් වම් පැත්තට තමන් හැරෙන්න ඕන. හරි. නැවතත් මේ කෙලින් දැන් මේ මම ඉන්න විදිහට ඉන්න නැවතත් අපේ මයික් ෆෝන් එක පැත්තට ඉන්න. හොඳයි. දැන් ඔන්න මම කියනකොටම කරන්න ඕන. ලකුණු පැත්තට හැරෙන්න. ලකුණු පැත්තට හැරෙන්න. හරි සර්. ආ හොඳයි. හොඳට කරනවනේ. හරි. දැන් එහෙනම් හැමෝම මේ පැත්ත හැරෙන්න දැන් මම මගේ පැත්ත. හරි. ආ දැන් කෙලීම ඔයාලා අනිත් පැත්ත හැරෙන්න. කැමරේ එකට අනිත් පැත්ත. කැමරේ එකට අනිත් පැත්ත හැරෙන්න. හරි. ආ දැන් හැරෙන්න බලන්න. දකුණු පැත්ත හැරෙන්න. දැන් දකුණු පැත්ත. දැන් එහි පාටිය මේ ගැට ගහපු පැත්ත. ඔව් දකුණු පැත්තටද හැරුණේ? නෑ. ආ නැවතත් මේ කැමරේ එකට අනිත් පැත්ත හැරෙන්න. කැමරේ එක පැත්ත නේ අනිත් පැත්ත. සමහර වෙලාවට අපි මේ පටලවා ගන්න ඒකයි මේ අපි ඔය ක්‍රියාකාරකම කරේ. එහෙනම් අපි මේ මාතෘකාව ලියාගනි පුතේ ගණිතයේ දිශා මොකද අලුත් පිටුවක් ගන්න. දිශා අයියෝ එක මං කරන්නේ කනවා අයියෝ දිශා කියන පාඩම කොණ්ඩ දෙක පොඩියට දාන්න. කොණ්ඩ දෙක කොතල වගේ දානවා. අම්මා. දෙන්න. සර් කැමති කෙනෙක් අතින් පුළුවන්ද? බෑ බෑ. එනම් සර්. අම්මා කෙනෙක් කපන්න ඕන. කොණ්ඩ දෙකක් ඉස්සරහට. සෝවාකුල්. අවුල් එක දාන්නෝ. දැම්මනේ. අප් දෙක පැහැදිලිව මායන් මම මායන් හරියට ලිය. හැබැයි මං ගහන ඔය විදිහට මායන් ලිව්ව මීට පස්සේ. අම්මා මේ පැත්තෙන් අදින්න දුව What is that? What? What?
Buka. Buka. අත්තර පදින්න ඇතර පාඩ කරන්න පාඩ පැන් සල්ලනේ සර් දැම්මද පාඩ කරන්න ඕනේ ඔව් දැම්ම පාඩ කරන්න කොහොමද හැබැයි ඉක්මනට පාඩ කරන්න මේ කට්ටිය මේ තුන්දෙනාම අම්මා පුතා දුව තුන්දෙනාම ඉස්සරහා පැත්ත බලාගෙන ඉන්න පුතේ ඉදිරිය බලාගෙන ඉන්න කෙනෙකුගේ දකුණු අත මොන පැත්තද වම් අත මොන පැත්තද අමුණ ගන්න බලන්න දකුණු අතේ පුතා වම් අතේ දුව දකුණු පැත්තේ පුතා ඔන්න අපි අම්මගේ අතේ කටියක් බඳින දකුණු පැත්තේ ආවේ tie අම්මා වලේ දුවද නේ මම පැත්තේ දුවගේ අතේත් අපි දකුණු අතේ කටියක් බඳින පුතාගේ දකුණු අතේ කටියක් බඳින දැන් හොයාගන්න හරිම ලේසියි. වම් පැත්තේ කවුද ඉන්නේ? දකුණු පැත්තේ කවුද ඉන්නේ? හරිම ලේසි. ඔව් දැන් පටිය බැඳ නිසා හරිම ලේසි. සෑ. ඔව්. අම්මා කිව්වද? වම් පැත්තේ ඉන්නවා දුව. ඔව් අම්මා දකුණු පැත්තේ ඉන්නවා දුව. අම්මා අම්මාගේ දකුණු පැත්තේ ඉන්නවා පුතා. දුවගේ දකුණු පැත්තේ දෙන්නෙක්ම ඉන්නනේ. අම්මත් ඉන්නවා පුතත් ඉන්නවා. වම් පැත්තේ මුකුත් නැත. ආ ඔව්. දුවගේ වම් පැත්තේ මොනවත්වත් නැහැ. පුතාගේ අම්මත් ඉන්නවා. දකුණු පැත්තේ මුකුත් නැත. ආ දකුණු පැත්තේ තාගේ වම් අතේ පැත්තේ අම්මයි දුවයි ඉන්නවා. ඔව්. හරි. ඊනම් මෙන්න ප්‍රශ්න දෙකක් මේකේ. දැන් ඔන්න අපි කියමුනේ. වලම් තාරි. කටින් ලියන්න ඕනේ. ඔව්, ලියන උත්තර ලියන්න. අම්මාගේ දකුණු අත පැත්තේ ඉන්නේ කවුද?
කදම් මාගේ දකුණු අත පැත්තේ දුව මොකද වැරදුනානේ නැහැ පුතා ආව් දෙවනි ප්‍රශ්නය පුතාගේ යටින් ලියාගන්න මම කියලා. ලියාගත්ත. හොඳයි. දැන් ඔයාගේ වම දකුණ හොයා ගන්න. හොයාගත්තද? ඔයාගේ නෙමෙයි ඇඳපු ඔයාගේ. ඇඳපු ළමයාගේ ඒ ඔයානේ ඇඳේ. එයාගේ වම දකුණ හොයා ගන්න. නේ? හරි සර් හොයාගත්තා. ආ හොයාගත්තද? රයිට්.
එහෙනම් එයාගේ දකුණු අත පැත්තෙන් අඳින්න අඹ ගසක් දකුණු අත අඹ ගසක් ඒ ළමයාගේ දකුණු අත පැත්තෙන් අඹ ගසක් දකුණු අත පැත්තෙන් අඹ ගසක් ලේසිම ක්‍රමයක් මම ඔව් ලේසිම ක්‍රමයක් මම කියන්නම් ඒ ළමයාගේ දකුණු අතේ අර ලේන්සුව ගැට ගන්න නේද එතකොට ලේසි හරි සර් හරි වම් අත පැත්තේ නඳින්න ඒ ළමයාගේ වම් අත පැත්තේ ඔයාලා අපි අඳිමු ඉඳා වම්මද පැත්තේ ලිඳක් මොකද්ද ස ලිඳක් 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 ලිඳාදී වම්මද පැත්තේ හරි එහෙනම් අපි බලමු ඔයාලා හරියට ඇඳලා කියලා. ඔන්න මම තරුවක් දෙනවා මේකට හරියට ඇඳලා තිබ්බොත්. ළමයාගේ දකුණු අත පැත්ත දැන් ළමයා ඉදිරිය බලාගෙන ඉන්නේ දකුණු අත පැත්ත කියන්නේ මෙන්න මේ පැත්ත. එහෙනම් මේ පැත්තේ ඕන ඔයාලා අඳින්න මොකක්ද? අඹ ගස. මේ මේ පැත්තේ ඕන ඔයාලා අඹ ගස අඳින්න. අඹ ගස. වම්මත පැත්තේ මොකක්ද අඳින්න ඕන? ලිඳ. නේද? ලිඳ අඳින්න ඕන වම්මත පැත්තේ. ලිඳක් අඳින්න කියලා කිව්වා. ලිඳ අඳින්න ඕන වම්මත. හරිද? හරි. හරියට ඇඳලා නම් තරුවක් දාන්න. පැන්සලෙන්ද? හරි, එතනට යටින් අපි තව ළමෙක් අඳිමු අපි මේ දැතර අඳිලි විදිහ බලාගෙන ඉන්න. මේ ළමයාගේ මේ මොකක්ද තියෙන්නේ? මේ කොණ්ඩ දෙක තියෙන්නේ කොණ්ඩ දෙක. නේද? කොණ්ඩ දෙක තියෙන්නේ. එහෙනම් දැන් මේ ළමයා කොහෙද බලාගෙන ඉන්නේ? කොහෙද බලාගෙන ඉන්නේ? අර අර පැත්තේ ඉන්නේ පිටිපස්ස හරවගෙන ඉන්නේ. කොණ්ඩ. කියන්නේ යාගේ දකුණු අත කොන පැත්තද? ඔයාලා තනින් මේ විදිහටම ළමයා දැන් මට කියන්නකෝ එයාගේ දකුණු අත මොන පැත්තද? ඔව්. එයාගේ දකුණු අත මොන පැත්තද? මේ පැත්ත. නේද? මෙන්න එයාගේ දකුණු පැත්ත. ඇයි පිටිපස්ස බලාගෙන ඉන්නේ? මේ මේ ඉස්සරහා පැත්ත නේද? මේ එයා අර පැත්ත බලාගෙන ඉන්නේ. මෙන්න ලකුණු අත මේ තියෙන්නේ වම් අත එහෙනම් දෙපැත්ත බලනකොට නේ වෙනස් නේද වම් දකුණ වෙනස් වෙනස් වෙන්නේ නැහැ අපි බලන පැත්ත අනුව සර් මේ අර
අනිත් පැත්ත අල්ලනහම වම් අත දකුණු වෙනවා දකුණු අත වම් වෙනවා සේර ඔකෙන්ද ගන්න ඕනද සර් ප්‍රශ්න දෙනකොට සමහර විට ඒ ළමයා ඉස්සරහ බලාගෙන ඉන්න වෙන්න පුළුවන් එහෙම නැත්නම් පිටිපස්ස බලාගෙන ඉන්න වෙන්නත් පුළුවන් දැන් මෙහෙම ඉන්න වෙන්නත් පුළුවන් මෙහෙම ඉන්න වෙන්නත් පුළුවන් නේ එතකොට වම දකුණ පාළුවේ ඒක නේද ටිකක් පරිස්සමෙන් ඔළු උත්තර ලියන්න උත්තර ලියනකොට නේද ඉතල වැඩ පිටරට වාඩි පිළිතුරු දෙනකොට ඒක කල්පනාවෙන් කරන්න හොඳේ බලමු අපි දෙයද තම හැදුවේ නෑ එකට පදල දෙන්න හොඳේ එහෙනම් දැන් වම් දකුණ දැන් ඔයාලට පුළුවන් නේද දැන් අතේ ලේන්සුවක් නැතුවත් නිකාම මේක පුළුවන් වෙන්න ඕන වම් පැත්ත සොයන්න දකුණු පැත්ත සොයන්න දිශා පාඩම හැබැයි අපි අදට අපේ පන්තිය අවසන් කරමු මේ ඔයාලා වැඩ ටික ඉස්සරහට ලස්සනට කරගෙන යන්න. ටිකක් දෙන්නකෝ. දෙන්නකෝ.